පොදු ධර්මතාවය තමයි මරණයේ උරුමය අපේ. ඒක අරගෙන තමයි උපදින්නෙම. ඉතින් අපිටත් කවදා හරි මේ වගේ පෙට් එකේ යන්න වේවි කියලා කීය කීය වැඩ කරන වෙලාවල් තියෙනවා. අනන්තවත්. නාතර පෙට් තුනක් නිර්මාණය වෙනවා ති. ඉතින් දැන් අවුරුදු 35ක් විතර තිස්සේනේ. සාමාන්‍ය පෙට් 34,000ක් ගහලා ඊටත් වැඩි වෙන්න පුළුවන්. ඉස්සර මැෂින් තිබුණ අතේ තමයි ගාලා මේ දාගෙන පිට් කරේ. නිෂ්පාදනය කර වකවානුවක් තිබුණා. මම දරන මතය හැටියට නම් තේක්ක බුරුත වගේ ඒවා පුච්චන්න හරි වල දාන්න හරි පාවිච්චි කරන එකට මම කැමති නෑ. මේ මොකද ඒක විනාශයක් කියලා මම දකින්නේ. දැනට නම් තියෙන ප්‍රශ්න තමයි මේ දැනට මේ ව්‍යාපාරට අලුතෙන් ගෝලියෝ නෑ. ගෝලියෝ පුරුදු වෙන්න කැමති නෑ. ගොඩක්ම ළමයි ඉගෙන ගන්නකොට මේ මේක නිකන් පහත් රස්සාවක් විදිහට තමයි මිනි වෙටිනේ නේද? අපෙන් පස්සේ මට හිතෙනවා මේ මේ ප්‍රදේශයේ මේ ව්‍යාපාරේ නවතිවි. ඔය ස්කෝලෙන් අවුට් වුණාම හැමදාට කතා කරනවා අපෙන් පස්සේ මේක මේ ව්‍යාපාරේ නවතිනවායි. ඒක නිසා ඇවිල්ලා මේක ඉගෙන ගන්න කියලා. ළමයි කැමති නෑ වැඩේට. ගොඩක් අර දැන් හැදෙන ළමයි මේක නිකන් පහත් රස්සාවක් හැටියට තමයි තියෙන්නේ. මම මේක දැන් අවුට් ඉස්පාතිස් කරනවා. අපි දැන් යන්නේ බොහොම අමාරු බත් වේල විතරක් හොයාගෙන. මොකද මේකේ ලයිට් බිලයි එතකොට මැෂින් වේස්ට් එකයි අනිත් එන සරණේරු අරම මේකට අවශ්‍ය සියලු ඒවායි වැඩකුලි සියලු දේ ගියාට පස්සේ ව්‍යාපාරිකයෙක් කියලා කියන්න ලැජ්ජයි. මම හිතන්නේ මේ මින් ඉස්සරහටත් මේකට මේ රජයෙන් අනුග්‍රහයක් ලැබෙවි කියලා. අධික ලාභ නෙමෙයි අවශ්‍ය. අපිට ජීවත් වෙලා කිසිදු කරදරයක් නැතුව ඉන්න තියෙනවා නම් කාටවත් ඒක තමයි අවශ්‍යතාවය. මැතිය මැතිවරු ප්‍රභූවරු කියන පිරිසක් ලෝක ජීවත් වෙනෝනේ. ඒ අය සැතපෙන්නේ ඇල්බීසි වලින් නිෂ්පාදනය කරන මේකේ පිටියේ. අපි සියලු දෙනාම තේරුම් ගන්න ඕන දෙයක් තමයි අපි පොදු ධර්මතාවයට මුහුණ දෙන්න ඕන. සමාජයේ යහතින් හොඳින් ಗುಣධර්ම හරියට පාවිච්චි කරමින් සමාජ සේවයක් ඉෂ්ට කරමින් සමාජයට යහපතක් ඉෂ්ට වෙන ආකාරයෙන් ජීවත් වෙන්න කියන ඉල්ලීම තමයි කරන්න තියෙන්නේ.